අයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිත් මතුරංග ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. 2024 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහරදීම අගෝස්තු 15 වනදා එදින විශේෂ රථවාහන සැලැස්මක්. ග්‍රාම නිලධාරීන්ගේ වර්ජනය තවදුරටත්. යුක්‍රේනය විසින් රුසියාවේ වර්ග කිලෝමීටර 1000ක භූමියක් අත්පත් කරගනී. දෙදහස් විසිහතර ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරතීමේ කටයුතු හේතුවෙන් ලබන මස 15 වනදා පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා මැතිවරණ කොමිසම් සභා කාර්යාල ප්‍රදේශයේ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. අගෝස්තු 15 වෙනිදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදීමට නියමිතව තිබෙනවා. මේ රාජකාරීදී විශේෂයෙන්ම පොලිසියට සිදු කරන්න රාජකාරී කිහිපයක් තිබෙනවා. එකක් තමයි ආරක්ෂක රාජකාරී, ඒ වගේම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා රථවාහන හැසිරවීමේ රාජකාරී වගේම සාමය ආරක්ෂා කිරීමේ රාජකාරිය පොලිසියට පැවරිලා තියෙනවා. නාම යෝජනා භාරදීමට එන අපේක්ෂකයන්ගේ පාක්ෂිකයන් ආධාරකරුවන් සැලකිය යුතු ප්‍රමාණයකුත් මෙම අවස්ථාවට එනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ නිසා මෙවර විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටත් පොලිසිය බලාපොරොත්තු වෙනවා. සාමය ආරක්ෂා කිරීමද ඇතුළුව ආරක්ෂක රාජකාරිය සඳහා පමණක් පොලිස් නිලධාරීන් 1000කට අධික ප්‍රමාණයක් රාජකාරී යොදවලා තියෙනවා. මේ ප්‍රමාණය ඇතුළත පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ද ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම ආරක්ෂක රාජකාරී යෙදවීමේදී මේ ආරක්ෂක රාජකාරිය කලාප වශයෙන් වෙන් කරලා තියෙන්නේ. මෙහිදී විශේෂයෙන් එක් අපේක්ෂකයා සමග එන ඔහුගේ පාක්ෂිකයන්ට රැඳී සිටීමට වෙනම කලාප වෙන් කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ ලේකම් කාර්යාලයට ආරක්ෂාවක් යොදවලා තිබෙනවා. ඒ සම්පූර්ණ ප්‍රදේශයේම ආවරණය වන විදිහට මාර්ගබාධක රාජකාරී වගේම පොලිස් ජංගම සංචාර ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහජනතාවට විශේෂයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි එදිනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම කුමක්ද කියන කාරණය. ආරක්ෂක රාජකාරී සඳහා යොදවලා තියෙන නිලධාරීන් ප්‍රමාණයට, ඒ කියන්නේ නිලධාරීන් 1000ට අමතරව රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 300කට අධික ප්‍රමාණයක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ විශේෂ රථවාහන සැලැස්ම අගෝස්තු 15 වෙනිදා පෙරවරු 8 ඉඳලා දහවල් 2 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. එදින 15 වෙනිදා ආයුර්වේද හන්දියේ ඉඳලා රාජගිරිය හන්දිය දක්වා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹින් පිටවන මන්තිරුවේ සම්පූර්ණයෙන්ම වගේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම රාජගිරිය හන්දියේ ඉඳලා ආයුර්වේද හන්දිය දක්වා පරණ පාරේ කොළඹට ඇතුල් වන මන්තිරුව සම්පූර්ණයෙන්ම වගේ වාහන ගමනාගමනය සීමා කිරීමට සැලසුම් කරලා තියෙන්නේ. මේ හේතුව නිසා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ පොල්දූවේ සිට DS සේනානායක හන්දිය දක්වා මාර්ගයේ අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්න එදින ඒ මාර්ගය භාවිතා කිරීමෙන් වළකින්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. තලවතුගොඩ හන්දියේ දෙස සිට කොළඹ දෙසට එන වාහන භාවිතා කිරීමට විකල්ප මාර්ගයක් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව ඒ වාහන කිඹුලාවල හන්දියෙන් පිටකොට්ටේ හන්දියට ගමන් කරලා නුගේගොඩ හෝ නාවල හන්දියෙන් නාරාහෙන් පිට හෝ කිරුළපන හන්දිය ඔස්සේ කොළඹ දෙසට ඇතුල් වෙන්නට හැකියාව තියෙනවා. ඒ වගේම කොළඹින් තලවතුගොඩ හන්දිය දක්වා ගමන් කරන වාහනත් අවස්ථානුකූලව ඒ මාර්ගය භාවිතා කරගන්න පුළුවන්. ඒ හරහා ඇති වෙන්න පුළුවන් රථවාහන තදබදය අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. රාජ්‍ය සේවයේ සියලුම අංශන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. මේ එම තීරණය ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක්. ජාතික ජල සම්පාදනා ජලප්‍රවාහන මණ්ඩල සංශෝධන පනත් කිටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. තොණ්ඩමන් ගරු අමාත්‍යතුමා විසින් එම පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබුණා.
වතුකරේ ජන ජීවිතවලට අදාළ නව යෝජනාවක් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. ලයින් කාමරවල ජීවත් වන වතු සේවක පවුල් සඳහා අස්වැසුම සුභසාධක ප්‍රතිලාභයන්නේ නිර්ණායක අදාළ කිරීම. ලයින් කාමරවල පවුල් කීපයක් එකට ජීවත් වෙනවා. නමුත් අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී එක පවුලක් ලෙස සලකලා තමයි ඒ නිර්ණායක සකස් වෙලා තිබෙන්නේ. මේ එකිනෙකට වෙනස් පවුල් කීපයක් තනි ලයින් කාමරය තුළ ජීවත් වීම නිසා අස්වැසුම ප්‍රතිලාභ ලැබීමේදී වතුකරේ ජනතාවට අසාධාරණයක් සිදුවෙලා තිබෙන නිසා එම ක්ෂේත්‍රයේ තනි තනි නිවාස කාමර නොමැතිවීමේ හේතුවෙන් මේ තත්ත්වය ඇතිවෙලා තියෙන නිසා පුද්ගලයන් වෙන්වෙන් වශයෙන් නිවස තුළ සිටින වෙන්වෙන් වශයෙන් පුද්ගලයන් සලකලා අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුසුකම් ලබන පවුල් ලෙස සලකන්ට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. 2024-05 දින සිට දිවයිනේ නිරිතදිග මොහොසම් සක්‍රිය වීම හේතුවෙන් ඇති වූ ගම් වතුර අධික සුළං ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් පවුල් 120,215 පුද්ගලයන් 454,625 ආපදාවට ලක් වී ඇති බව වාර්තා වෙලා තිබෙනවා. එයින් පූර්ණ නිවාසහානි 172ක්, අර්ධ නිවාසහානි 20,075ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව නිවාස පූර්ණ ලෙස හානි වූ පවුල් 172ක් සඳහා එම ස්ථානයේ හෝ වෙනත් සුරක්ෂිත ස්ථානයක නිවාස ඉදිකර දීමටත්, අර්ධ වශයෙන් හානි සිදු වී ඇති නිවාස 20,075ක් සඳහා වන්දි ලබා දීමටත් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ගරු ජනාධිපතිතුමා මුදල් ජාතික ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යතුමා ලෙස ඉදිරිපත් කළ ආර්ථික අර්බුදයේ උස්සන්න වීමත්, එයින් පසු විශාල ලෙස ජීවන වියදම් වල ඉහළ යාමත් කරන කොටගෙන ඒ තත්ත්වයට රජයේ සේවකයන්ට මුහුණ දීම සඳහා පසුගිය අයවැය ලේඛනයෙන් සැමට රුපියල් 10,000ක දීමනාවක් අයවැයෙන් ලබා දුන්නා. ඒ 10,000ක දීමනාව රාජ්‍ය සේවකයන්ටත් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදියටත් ලැබුණා. එහෙත් ඒ අතර කාල පරිච්ඡේදය තුළ විවිධ වෘත්තීය සමිති හා අනිකුත් පාර්ශ්ව විසින් විවිධ උද්ඝෝෂණ වර්ජන හා වෙනත් වෘත්තීමය ක්‍රියාමාර්ග රාශියක් ගත්තා මේ වැටුප් විෂමතා ඉවත් කිරීම කළ යුතුයි කියලා. එවැනි උද්ඝෝෂණ ඇතිවෙන අවස්ථාවේදී මම මෙහිදීත් සඳහන් කළා, අපිට මීට වඩා ප්‍රතිපාදනයක් කිසිසේ දීමට හැකියාවක් අයවැය තුළ නැති බවත්, ඒ සඳහා ජනාධිපතිතුමා විසින් මේ වැටුප් විෂමතා සියල්ල ඉවත් කළා 2025 අයවැය ලේඛනයේදී ඒ ගැටලුව විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළ බවත් මම මීට පෙර දැනුම් දුන්නා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට. ඒ අනුව විශේෂඥ කමිටුව සමන්විත වුණේ හිටපු ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මහතා ඇතුළු රාජ්‍යාංශයේත් පෞද්ගලිකාංශයේත් දස දෙනෙක්ගෙන් යුත් කමිටුවක් විසින් මෙම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම සඳහා, ඒවා 2025 අයවැයට ඇතුල් කිරීම සඳහා වාර්තාවක් ඉල්ලා සිටියා. එහි අතුරු වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළා. ඒ අතුරු වාර්තාවේ 2025 අයවැය මගින් ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතරින් 2024-05-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි විශේෂඥ කමිටුව සඳහා අනුමැතිය ලබා දුන්නේ. ඒ කමිටුව පුද්ගලයන් 200ක කරුණු විමසලා වෘත්තීය සමිති හා ඒවායේ නියෝජිත 30 ගණනකින් කරුණු විමසලා තමයි මේ අතුරු වාර්තාව ඉදිරිපත් කරලා ලැබ තිබෙන්නේ. ඒ නිර්දේශ අනුව 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීම සඳහා සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු ප්‍රධාන මට්ටම් 4ක් යටතේ ශ්‍රේණිගත කරන්න එක නිර්දේශයක් තිබෙනවා. ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති සේවා ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සංධානය විසින් ඊයේ ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා. අදත් අපේ වර්ජනය අපි දිගටම ක්‍රියාත්මකයි. සේවෙන් ඉවත් වීම හා ලෙඩෙන වරු දැමීම අදත් ක්‍රියාත්මකයි. මොකද අපි එහෙම කරන්නේ, මේ ඊයේ දුන්න විසඳුම සම්බන්ධයෙන් අපි සිර 100ක් පිළිගන්නේ නැහැ. නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය, ලිඛිත ප්‍රකාශය අපි යම් පිළිගැනීම කාප සතුටු කාරණයක්. නමුත් අපි මේ ග්‍රාමධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව දීමනා හා මේ ගැටලු සම්බන්ධයෙන් අපි කරන අරගලය අපි එක දශමයක්වත් පසර ගන්න නැහැ. ඒ නිසා අපි හෙට ඉඳලා අනිත් දවස් තුනක් කළු ඇඳුම් සැරසලා තමයි රාජකාරී වාර්තා කරන්නේ. ඒ වගේම ග්‍රාමීයව තියෙන ප්‍රධාන පරිපාලන ආයතන වන ග්‍රාමධාරී කාර්යාලවල කළුකොඩි ඔසලා අපි ක්‍රියාමාර්ගය අපි දිගටම අරගෙන යනවා. ඒ වගේම තමයි අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි පස්සර ගන්නෙත් නෑ, අපි නවත්තන්නේ නෑ. ඒ ක්‍රියාමාර්ගයත් අපි රජනවා. මේ සම්බන්ධයෙන් අපිට දුන්න කාල රාමුව තුළ අඩුව තමයි මාස 2ක් ඇතුළත
මේ සම්බන්ධ ක්‍රියාත්මක වෙනතුරු ග්‍රාමධරින් මේ වෘත්ති ක්‍රියාමාර්ගය අඛණ්ඩව කරගෙන යනවා. අපි මේ වර්ජනය කරන වර්ජන සඳහා යම් සාධනීය පිළිතුරක් මේ සතිය සද්දේක තුළ නොලැබෙන හොත් 14ක් වන ග්‍රාමධරින් අපි වෘත්ති අරගල දිගටම කරගෙනවා. අපි මතක් කළ දෙන්න කැමැති මෙතරණ අවස්ථාවක් ජනාධිපතිතුමා පවත් ප්‍රකාශ කරපු අවස්ථාවක් මේ රටේ ජනාධිපතිවරය ඒ වගේ ජනාධිපති අපේක්ෂකවරු ඒ වගේම දේශපාලන පක්ෂ මේ ග්‍රාමධරින්ගේ මේ ගැටලු හා පවතින අවධානම සම්බන්ධයෙන් අපි හිතනවා යම් සාධනීය මැදිහත්වමක් කරයි කියලා. ඒ නිසා මේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ වෘත්ති අරගලය හා වැඩ වර්ජනය දිගටම අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිවුවන කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කරනු ලැබුවා. ඒ සිව් මහා දේවාල පෙරහැරද සමගින් සදාතුක පෙරහර කරුණුන් වහන්සේ වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිකාවේ ඇත්පන්තියට අයත් සිංහ රාජා ඇතු විසින්. කෝට්ටේ රාජා සහ මියන් රාජා යන ඇතුන් වැලී ගමන් කළා. පැවති වර්ෂාවත නොතකා සැදැහැවතුන් බොහෝ පිරිසක් පෙරහර නැරඹීමට එක්ව සිටියා. තෙවන කුඹල් පෙරහැරෙහි ගමන් ගත්තේ විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතායි. මේ අතර ඓතිහාසික සෙංකටකලපුර ඇසළ පෙරහර මංගල්‍යයේ සිවුවන කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අද රාත්‍රී 7:20යි. දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය කටුකොටැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිතයි. සැප්තැම්බර් මාස 21 වනදාට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දිනක අවධානයෙන් පසුවනවා. මෙරට තුළ මැතිවරණ කොට්ටාස බෙදී පවතින ආකාරය සම්බන්ධයෙනුයි අද අපේ සොයාබැලීම. ජනාධිපතිවරණයකට දින නියම වී තිබියදී අපි හිතුවා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාස සහ පරිපාලන දිස්ත්‍රික්ක ගැන විමසා බලන්න. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාස 22ක් තියෙනවා. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 20ක් මැතිවරණ කොට්ටාස වශයෙන් සැලකුවොත් යාපනය සහ කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්ක දෙක යාපනය මැතිවරණ කොට්ටාසය ලෙසත් මන්නාරම සහ මුලතිව් සහ වවුනියා පරිපාලන දිස්ත්‍රික්ක 3 වන්නි මැතිවරණ කොට්ටාසය ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේ මැතිවරණ කොට්ටාස 22කින් වෙන්වෙන් වශයෙන් ගත් කල කොළඹ මැතිවරණ කොට්ටාසය, ගම්පහ, කළුතර, මහනුවර, මාතර මැතිවරණ කොට්ටාසයත්, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට මැතිවරණ කොට්ටාසයත්, යාපනය, වන්නි, මඩකලපුව, දිගමඩුල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල මැතිවරණ කොට්ටාසයත්, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල වැනි මැතිවරණ කොට්ටාස ලෙස බෙදන්න පුළුවන්. මේ මැතිවරණ කොට්ටාස 22 තුළ මැතිවරණ බලපෙදේශ මැතිවරණ ආසන 160ක් ඇතුළත් වෙනවා. වැඩිම මැතිවරණ බලපෙදේශය ඇත්තන්නේ කොළඹ මැතිවරණ කොට්ටාසය තුළ. එම සංඛ්‍යාව මැතිවරණ බලපෙදේශ 15. එය වෙන්වෙන් වශයෙන් ගත් කල කොළඹ, මැද කොළඹ, බොරැල්ල, එහෙම ගත් විට නැගිනහිර කොළඹ, බටහිර කොළඹ, දෙහිවල, රත්මලාන, කොළොන්නාව, කෝට්ටේ, කඩුවෙල, අවිස්සාවේල්ල, හෝමාගම, මහරගම, කැස්බෑව, මොරටුව යන චන්ද බලපෙදේශ කොළඹ චන්ද බලපෙදේශයට අයිති වෙනවා. අනිකුත් දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ටාස ගැන අපි අවධානය යොමු කරමු. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 13ක් ලෙසත්, අලුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 8ක්, මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 13ක් ලෙසත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 4ක් ලෙසත් සටහන් වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 4ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 9ක්, මොනරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 3ක් ලෙසත් සටහන් වෙනවා. ඒ අනුව ගත් කල ගාල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 10ක් සහ මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 7ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 8ක්, කෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 9ක් ලෙසත් සටහන් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 7ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 3ක් ලෙස පෙන්නුම් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 14ක්, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 5ක් ලෙසත්, අම්පාර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 4ක් ලෙසත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 3ක් ලෙසත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස 3ක් ලෙසත් සටහන් වෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ වෙත අවධානය යොමු කරොත් ඒ මැතිවරණ කොට්ටාස 11ක් ලෙස සටහන් වෙනවා. වන්නි දිස්ත්‍රික්කයේ වෙත අවධානය යොමු කරොත් ඒ මැතිවරණ කොට්ටාස 3ක් ලෙස බෙදී යනවා.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ටාස තුළ සිටින ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව වැඩිම ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව ගම්පහ මැතිවරණ කොට්ටාසය තුළ සිටිනු. එම සංඛ්‍යාව 18,81,129ක් ලෙස සටහන් වෙනවා. අඩුම ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව වන්නි මැතිවරණ කොට්ටාසය තුළ සිටිනවා. එම සංඛ්‍යාව 3,06,081ක් ලෙස සටහන් වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා දිනයේ සිට යලි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ නාගපට්ටනම් සිට ශ්‍රී ලංකාවේ කංකසන්තුරේ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාවද ලබා දී තිබෙනවා. ඊයේ දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව අදාළ සමාගම දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මාස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද විවිධ හේතු නිසා ඒ කල්දමනු ලැබූ බවයි වාර්තා වන්නේ. මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනිකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට වීසා අනිකුත් කිරීම සිදු නොවීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ වීසා ලබා ගැනීමේ අර්බුදයක් මතුව ඇති බවට වාර්තා වනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය අනිකුත් කළ නියෝගයකට අනුව මෙරටට පිවිසීමට වීසා අනිකුත් කිරීමේ කටයුතු වලින් VFF Global සමාගම ඉවත් කිරීමට සහ ගුවන්තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා අනිකුත් කිරීම සිදු කරන ලෙස නියෝග කරනු ලැබුවා. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට වීසා අනිකුත් කිරීම තවමත් ආරම්භ කර නොමැති වීම හේතුවෙන් ගුවන්තොටුපොළ වෙත පැමිණ වීසා ලබා ගැනීම සඳහා පෝලිම් පවතින බවයි තාවන්නේ. අගෝස්තු මාසයේ සිට සංචාරක සමය ආරම්භ වී පැවතීමත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය නැරඹීමටත් විශාල වශයෙන් විදේශීය සංචාරකයන් මෙරටට පැමිණෙමින් සිටිනවා. ඊයේ දිනේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 293.85ක් ලෙස සටහන් වන අතර විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 304.39ක් ලෙසයි. ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රුපියල් 299.27ක් වශයෙන් වාර්තා වනවා. එය පසුගියදා වාර්තා වී තිබුණේ රුපියල් 299.69ක් ලෙසයි. එබැවින් ඊයේ දිනේ රුපියල ඩොලරයට සාපේක්ෂව සුළු පහළයාමක් වාර්තා වනවා. ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2024 ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 566.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව නිවේදනය කරනවා. ඒ අනුව 2024 පළමු මාස 7 සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3.71ක් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි එම දත්ත වාර්තාවේ සඳහන්. එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3ක වර්ධනයක් බවත් මහබැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද දිනේදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලංකාව ආසන්න 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද දිනේදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලංකාව ආසන්න 15 වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර ගිගුරුම් සැත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ වන විට දිවයින හරහා නිර්ත දිග මෝසම දුර්ලභ මට්ටමක පවතිනවා. ඒ සමගම දිවයින ආශ්‍රිතව 15 වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින නිසා දැනට පවතින වැසිස් තත්ත්වය අපි තවදුරටත් අද සහ ඉදිරි දින කීපේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද දිනේ ගත්තොත් මේ කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් දිවයින දකුණු අර්ධයේ විශේෂයෙන් අපි ගත්තොත් බස්නාහිර සබරගමුව මධ්‍යම ඒ වගේම දකුණු සහ ඌව වගේ පළාත්වල අහස දවස පුරාම වලාකුලින් බරව පවතින ඒ වගේම විටින් විට වැසිකෝ ගිගුරුන් සැත් වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ වගේම දිවයිනේ අනුකුත් ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුන් සැත් වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව උදෑසන කාලෙදී කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදී පවතිනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම
වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් වූ තදවැසි ඇතිවීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඒ සමගම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පවතින ගිගුරුන් සැතැවිලි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙනවා. මේ නිසා අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්න කැමැති. ඒ වගේම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල දවස පුරා වාගේ කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සැතැවිලි බලාපොරොත්තු වීමේ හැකියාව අද දිනේ තියෙනවා. සුළං වයඹ දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව තමයි හමා යන්නේ. වේගය පැයට කිලෝමීටර් 30-40 අතර වේගයක පවතින්නේ. නමුත් විශේෂයෙන් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළොබ්බෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය විටක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින මේ සම්බන්ධව දිවුර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙකු විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමැති. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.